They don't have handlebar. දැන් අපි එක්කගෙන ආවා පාක් එකකට. Hi Adora. ඉතින් අපි අද අපේ යාළුවගේ ගෙදර නතර වෙන්න හිතාගෙන ඉන්නවා. මේ ඒරියා එකේ ගොඩක් තියෙන ගොවි පොළව. ලෝකාන්තය තියෙන්නේ. මේ වගේ ටිකක්. Yeah, the sunset is real nice. Now it is too hot. ඔව් මං හිතුව පාරම යන්නේ. මේ බයිසිකලේ බ්‍රේක් ගහන්න තියෙන පැඩල් එකෙන්. ඩයිනස් වගේමයි සුවඳනේ. It's almost same. With cheese and ham. ඔන්න අපි අද ඔයාලට වෙනස්ම විදිහේ වීඩියෝවක් ගේන්න හිතුවා. අපේ ඩච් යාළුවෙක් එක්ක ගත කරපු දින තුනක ආදරණීය මතකයන් රසක අත්දැකීම් ඔයාලට මේ වීඩියෝවෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ යාළුවා කවුද කියලා. අපේ YouTube වීඩියෝ එක නිතරම ඉන්න කෙනෙක් නම් ඔයා මං හිතනවා ඔයාලා අනිවාර්යයෙන්ම මෙයා කවුද කියලා දන්නවා ඇති කියලා. If we have our own bike, we can go inside, right? I think. Duanti, look for a handle bike. They don't have handle bike. Now see, this is the Dutch bike. Maybe you can find. No? You have to survive. They don't have brake bike, handle bike. No. This is old fashioned. Yeah. අදා අපි යන්නේ ස්වභාවික වන උද්‍යානයක් බලන්න. මේකේ නියමිත බයික් මේ ගිනියන්න පුළුවන්. Did you change? Did you change? Yeah, it's better. Which section we're gonna go? The longest. Longest? Okay, that edge. Yeah. Jack house? Thouse? Builder's Mike. Oh, yeah, Jack house. Okay. What do we have to follow? Oh, maybe that... Is that any canal or lake? Maybe you can make a picture. Yeah, Ruanti. ඇත්තටම අපිට කිසිම අදහසක් තිබුණේ නැහැ. අපේ යාළුවා එයාගේ ගෙදර නතර වෙන්න ඉන්න කියලා අපිට කිව්වට අපි දවස් 3ක් තිස්සේ මොනවද කරන්නේ කොහෙද යන්නේ කියලා අපිට කිසිම අදහසක් තිබුණේ නැහැ. ඉතින් මේ මයිකේ තමයි මේ සියලුම දේවල් plan කළේ. ඉතින් කොහොමද මේ අපි අද යාළුවෙක්ගේ ගෙදර ගාවා. යාළුවා දවස් දෙකක් විතර ඉඳලා යන්න එන්න කියලා මෙහේ ලෝකල් එකේ ගිහිනකට. ඉතින් එයා දැන් අපි එක්කගෙන ආවා පාක් එකකට. ලොකු පාක් එකක් නේ. ලොකු පාක් එකක් බයිසිකල් තියෙනවා. කිලෝමීටර් 10ක් විතර යන්න පුළුවන් ඇතුළේ කැලෑවට. ඔව් කිලෝමීටර් 10ක් විතර ඇතුළේ කැලෑවට යන්න තියෙනවා. මාලිගයක් තියෙනවා අන්තිමනේ. මාලිගයක්ද? ඔව්. කිලෝමීටර් 10කින් තියෙන මාලිගය. ඔව් අපිට නම දාන්න පුළුවන් මටත් ඇත්තටම නම නම් මතක. ඉතින් දැන් සමයකනේ ගොඩාක් අය එළියට යනවා විනෝද වෙනවා ඇවිදින්න යනවා කැම්පින් යනවා. ඉතින් අද දවසත් ලස්සනයි. අද සීතල අඩුයි, සීතල ඇත්තෙම නැහැ. සමයක වුණාට සමහර දවසට මෙහෙ සීතලයි, තිරුණාට අද සීතල නැහැ. හොඳ තීර පායලා තියෙනවා. අපේ යාළුවත් හරි කැමති. ලච් එක්ක නත් කැමති මෙහෙ මේ අද තියෙන වෙදයකට. ඉතින් අර ඇටින් තේන යාගේ බබත් එක්ක යා මේ බයිසිකල් යනවා.
තමයි අඩෝරා. අදෝර කියලා කියන්නේ මේ මයිකෙකි දුව. එයා තමයි බාලදුව. ඉතින් මයිකෙට ඉන්නව ළමයි නෙදරුව හතර දෙනෙක් ඉන්නවා. ඉතින් මේ බාලදුවත් එක්ක තමයි අපි මේ ට්‍රිප් එක යන්නේ. ඉතින් අපි අද අපේ යාළුවගේ ගෙදර නතර වෙන්න හිතාගෙන ඉන්නවා. ඇත්තටම අපි දවසක් නතරලා පහුවදාට යන්න තමයි හිතාගෙන හිටියේ. ඒකට එයා කලින් අපිට කිව්වා දවස් 3ක් විතර නතර වෙන්න එන්න කියලා. මොකද එයාගේ අනෙක් බබාලයි හස්බන්ඩුයි කැම්පින් යනවා. ඒ හින්දා අපිට ඒකට නිදහස එන්ජොයි කරන්න පුළුවන් ඒ නිසා. ඉතින් මේ අපි හිතුවා තව දවසක් ඉඳ තියනවා නම් හොඳයි කියලා. අපි දවස් දෙකක් ඉන්න ඉතින් ඉන්නවානේ. මේ ඒරියා එකේ ගොඩක් තියෙන්නේ ගොවි පොළවල්. අපිට අර අපි සිටියකට වඩා ගොඩක් වෙනස්. මේක ගම ඇතුළට එන්න මේගොල්ලන්ගේ ගෙදරක් මේකේ ලොකු ගෙයක්. සාමාන්‍ය අතර මේක ගොවිපලක ගෙයක් වගේ නේ. ඉතින් මේ ඒ ගේ දැක්කහම මේ අර ගාර්ඩන් එක එහෙම දැක්කහම ඇත්තටම අපිටත් හිතුණා තව දවසක් හිටියානම් හොඳයි කියලා. හරි ලස්සනයි නිදහස්. ඉතින් අපි ඒ වෙත් වීඩියෝ ඒ ගෙදරක් මේ ගාර්ඩන් එකෙත් අපි වීඩියෝ ටිකක් ගේමු නේද. ගොඩක් අයට මේ ඩච් ෆවුල් වල ඩච් ෆැමිලිස් වල ඩච් ගෙවල් බලා ගන්න හරි රෙයානේ ඇතුළ එහෙම හරි අඩුයි අඩුයි නේද අද්දැකීම්. ඉතින් අපි ඒ වීඩියෝත් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ මේ අපේ අර තියෙන්නේ මේ මොකද්ද ලෝකාන්තේ තියෙන්නේ ඒ වගේ ටිකක්. මේ පරිසරය දැක්කහම මට මතක් වෙන්නේ ලංකාවේ ලෝකාන්ත යන ගමනේදී හම්බ වෙන හෝටන් ප්ලේන්ස් පැත්ත. මේ පරිසරය දැක්කහම ඒක අඳුන ගන්න පුළුවන් වෙයි. හැබැයි වෙනසකට තියෙන්නේ මේ පාරේ දෙපැත්තෙම දම්පාට මල් වලින් පිරීලා තියෙනවා. දම්පාට මල් වඳුරු පිරීලා තියෙනවා. මෙහෙ ඉර බහින වෙලාවට මේ පළාතම දම්පාට මල් හරියට පේනවා. පළාතම දම්පාටින් දිස් වෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ ඩච් අය සයිකල් පදින්න හරිම දක්ෂයි, කම්මැලි නැහැ කියලා. ඕන තරම් දුරක් එයාලා සයිකලින් යන්න කැමති. ඒත් මට නම් මේ වෙනකොට ටිකක් මහන්සි දැනුණා. මොකද අපි කිලෝමීටර් 7ක් විතර පහු කරලා මේ වෙනකොට මේ ගමන අවසාන වෙනකොට අපි කිලෝමීටර් 30ක් විතර සම්පූර්ණ කළා. මොකද අපිට මගදී චුට්ටක් පාරත් වැරදිච්ච නිසා. No gears. You cannot go like another gear. No excuse. මේ ගස් කොළන් අතරින් යනකොට සීතලට දැනෙන වෙනස ඇත්තටම කියලා ඕගොල්ලන්ට අදහස් කරන්න බෑ. ඒක ඇත්තටම දැනෙන ෆීලින් එක. ඇත්තටම අපේ ලංකාවෙත් මේ වගේ තැන් තියෙනවා. අපිට සයිකල් මේ සයිකලින් පදිනකොට අපිට ඇත්තටම මේ වගේ ස්ථාන ලංකාවේ ස්ථාන තමයි ගොඩක් මතක් වුණේ. හරිම සිසිලසක් දැනෙනවා. ඉතින් මේ ට්‍රිප් එකෙන් පස්සේ අපි තවත් ගොඩාක් ගමන් යන්න හිතාගෙන ඉන්නවා. ඔයාලා දන්නවනේ ඩච් අය සැලසුම් සහගත බවට හරිම කැමතියි කියලා. එයාලා හැම දෙයක්ම ප්ලෑන් කරනවා. ඉතින් මේ ට්‍රිප් එකත් මේ මයිකේ තමයි ප්ලෑන් කළේ. තවත් ගොඩාක් දේවල් එයා ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් අපි තව ඉස්සරහටත් ඒ දේවල් වල වීඩියෝස් ඕගලන්ට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ හැන්ඩල් එක පේනවා ඇති කිසිම බ්‍රේක් එකක් නැහැ. ඉතින් මේ අපිට මේ බයිසිකලේ බ්‍රේක් ගහන්න තියෙන පැඩල් එකෙන් පැඩල් එක අනිත් පැත්තට තද කරපුවාම හිමීට බයිසිකලේ නතර වෙනවා. ඉතින් මමත් මේ මෙහෙදි තමයි ඇත්තටම මේ වගේ සයිකලයක් පාවිච්චි කරන්න පටන් ගත්තේ. අද ලේසි මම අරුකුත් නැහැ. පුරුදු වුණාම අපිට බැලන්ස් කරගන්න පුළුවන්. අපි මේ කිලෝමීටර් 10ක් 12ක් ගෙවාගෙන යන ගමනේදී අන්තිමට අපිට මාලිගයක් හම්බ වෙනවා. ඉතින් අපි මේ මාලිගාව කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ. කැලේ මැදින් තියෙන මාලිගාව බලලා අපි ආපහු කිලෝමීටර් 10ක් 12ක් පහු කරගෙන
නැවත එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මයිනස් වගේමයි සුවඳනේ. හැබැයි කොළ වෙනස්. කොළ වෙනස් ගහ ටිකක් වෙනස් නේද? ඒක නම් මට හරියටම නෝට් නැහැ. ඒකේ ගෙඩියකුත් හැදෙනවා පයිනස් වගේ ගෙඩියක්. ආ. ඉතින් පැත්තෙම තියෙන. It's almost same. අපි මේ යන අතරමඟදී තුෂාර ගත්ත ලස්සන මේ පාර දෙපැත්තේ තියෙන මල්වල වීඩියෝස් ටිකක් ඔයාලට පේනවා ඇති. දම් පාට මලින් පිරීලා තියෙනවා. මල්වල පාට හරියට දැන් ඕගලන්ට මේ වීඩියෝ එකේ පෙනුනේ නැති වුණාට ඉර බහින වෙලාවට පලාතම දම් පාටින් දිස් වෙනවා. ඉතින් ඇත්තටම ඉර බහින වෙලාවට තමයි ඒක හරියටම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කිලෝමීටර් 7ක් ආවා. 7ක් ඇවිල්ලා අපිට හම්බුණා බෙන්ච් එකක්. අපි ඉතින් ඩිසයිඩ් කරා අපි ලන්ච් එක ගමු කියලා මිතන්නේ. ඉතින් මේ යාළුව ඇහුව යාට මොනවද ඕන ලන්ච් වලට කියලා. ඉතින් අපි හැමදාම අපේ ආහාර දන්නවනේ කියලා. ශ්‍රී ලංකන් ෆුඩ්ස් අපි යූස් කරනවානේ. ඒ නිසා අපි කිව්වා කමන යාළි ඩච් ෆුඩ් ඩච් විදිහට කමු කියලා. ඉතින් අපි එයා ඕඩර් කරපු කෑම ටිකක් අරගෙන මෙතෙන් ගාව. With cheese and ham. And this one, this is typical Dutch. Raisin bread. It's sweet. දැන් අපි මේ නරඹන්න යන බලන්න යන බංගලාව ගැන විස්තර ටිකක් බලමු. මේක ජැක් 2 විස් සින්ට් හියුබර්ට්ස් කියන
මේ නෙදර්ලන්තයේ ප්‍රකට බංගලාවක්. මේක ඔටර්ලෝ නගර ආසන්නයේ මේ හෝගේ වෙලුවේ කියන ජාතික උද්‍යානයේ තමයි මේ අපි යන්නේ. ඉතින් ඒකේ තමයි පිහිටලා තියෙන්නේ ප්‍රසිද්ධ ඩච් ශිල්පියෙක් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ, හෙන්ඩරික් පීටර්ස් බර්ගලා කියලා කියන ඩච් නිර්මාණ ශිල්පියා විසින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ මෙයාගේ වැදගත් කෘතීන් අතරින් වැදගත් එකක් තමයි මේ ඉදිකිරීම ගැන විස්තර ඇතුළත් වෙලා තියෙන්නේ ඇම්ස්ටර්ඩෑම් පාසලේ වාස්තු ශිල්පී ප්‍රධාන නිදසුනක් තමයි මෙයාගේ මේ ඉදිකිරීම. ඒගොල්ලෝ මේක භාවිතා කරනවා ඒගොල්ලන්ට අධ්‍යයනය කටයුතු සඳහා. ඉතින් මේ වාස්තු ශිල්පී නිර්මාණය ගැන කතා කරොත් මේ බංගලාව 1914 සහ 1920 අතර කාලයේදී තමයි නිම කරලා තියෙන්නේ. මේක අසම සම නිර්මාණයක්. ස්වභාවික ද්‍රව්‍ය සහ අවට පරිසරය සමග ඒක අබද්ධ වෙමින් පිරීලා තියෙනවා. ඒ වගේම මේ නිර්මාණ ශිල්පියා විසින් ගොඩනැගිල්ල විතරක් නෙමෙයි අභ්‍යන්තර ගෘහ භාණ්ඩ ඒ වගේම උද්‍යානවලද නිර්මාණයද එයා තමයි කරලා තියෙන්නේ. මේක මේ සමගාමී දර්ශනයක් තමයි සහතික කරලා තියෙන්නේ මේ නිර්මාණය තුලින්. ඉතින් මේ ගොඩනැගිල්ල ඉහළින් බැලුවහම හංස කුරුසයක් වගේ පේනවා. ඒ වගේම එහි ඒ කුළුණ මීටර 30ක් විතර උසයි. ඒ වගේම භූමියක් මත ආකාශයට හැරෙන ප්‍රබල විශේෂාංගයක් විදිහට මේ නිර්මාණය පේනවා. ඉතින් මේ නිර්මාණයේ සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කම ගැන කතා කළොත් මේ ගොඩනැගිල්ල ඇම්ස්ටර්ඩෑම් පාසලේ විශිෂ්ට නිර්මාණ හා වාස්තු ශිල්පයේ ගුණාංග ප්‍රදර්ශනය කරමින් 20 වන මුල් භාගයේ ඩච් නිර්මාණයේ සංකේතයක් විදිහට තමයි සැලකෙන්නේ. වසර ගණනාවක් තිස්සේ එය සංස්කෘතික හා ඓතිහාසික ස්ථානයක් විදිහට වර්ධනය වෙලා තියෙනවා. මෙහි වාස්තු ශිල්පීය වටිනාකම ඩච් ඉතිහාසයේ සම්බන්ධතාවය හේතුවෙන් සංචාරකයන්ට ගොඩාක් ආකර්ෂණීය ස්ථානයක් වෙලා තියෙනවා. මේ බංගලාවේ වර්තමාන භාවිතය ගැන කතා කළොත් මේ බංගලාව ඇත්තටම සංචාරකයන්ට මේක බලන්න ඉඩ දීලා තියෙනවා. ඒ වගේම මේ අවට පරිසරය, උද්‍යානය, ඒ වගේම මේ බංගලාව ඇතුළ මේ හැමදේම ආකර්ෂණීය ස්ථානයක් වෙලා තියෙන නිසා වනජීවීන් නැරඹීම වගේ දේවලුත් හයිකින් වගේ දේවල් වලටත් මේ වර්තමානයේ මේ ඒ අවස්ථාව ලබලා දීලා තියෙනවා සංචාරකයන්ට. මේ උද්‍යානයේ සහ ඉතිහාසයේ වැදගත්කම කෙරෙහි බර්ලාගේ දැක්ම හා 20 වන මුල් භාගයේ කණ්ඩායම් සැලැස්ම අරබයා තමයි මේ බංගලාව නෙදර්ලන්තයේ ප්‍රධාන නිදසුනක් විදිහට පවතින්නේ. ඉතින් ඇත්තටම අපි මේ බංගලාවට අපිට ඇත්තටම යන්න හම්බුනේ නැහැ ඇතුළට. මොකද එදා අපි යන දවසේ මේ බංගලාව වහලා තිබ්බා. ඒ වෙලාවේ හවස 3න් පස්සේ බංගලාව වහලා සංචාරකයන් බලන්න බැහැ. ඉතින් ඇත්තටම අපි එළියෙන් බැලුවා. එළියෙන් බලලා අපි කවුළු වලින් ඇතුළත බැලුවා. ඉතින් ඇත්තටම අපිටත් ඒ බලපු ටිකත් ඇත්තටම ඉතාම ආකර්ෂණීය කියලා අපිට තේරුණා.
ඉතින් ඒ වගේම අපි අද දවසේ අපේ මේ ට්‍රැවලින් ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. ඉතින් අපි ඊළඟ දවසේ ඕගොල්ලන්ට නැවත රැගෙන එන්න හිතාගෙන ඉන්නවා අපේ මේ මයිකගේ ගෙදර වීඩියෝ ටිකක්. ඕගොල්ලෝ දැකලා නැති ඇතිනේ ඩච් ගෙදරක් මොන වගේද, ඩච් ගෙදර ඇතුළත මොන වගේද, බාහිර ස්වරූපය මොන වගේද, ඒගොල්ලන්ගේ සංස්කෘතික වටපිටාව, ඒ හැම දෙයක්ම අපි ඕගොල්ලන්ට ප්‍රායෝගිකව ප්‍රැක්ටිකලි ඕගොල්ලන්ට වීඩියෝස් වලින් අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ සතියේ වීඩියෝවෙන් අපි නැවතත් හමු වෙමු මේ වගේම ලස්සන වීඩියෝවක් එක්ක.